ආඩු ඇතුළේ ආර්බෝධ කාරිත්වයන්න ඇතිබෙන. අපි දක්ක විමල් පේරවංශ ගමන් පිළ වගේ අමාත්‍ය බරු එලියට ඇවිල්ලා විපක්ෂයෙන් මතුවෙන් ඕන සටන් පාටේ තමන්ගේ අත අරගෙන විපක්ෂේ කාරය භාරය ආ්ඩුව ඇතුළ ඉඳගෙන කරනවා. ඊට පස්සේ අපි දකිනවා තවත් පිරිසක් ආ්ඩුවේ නිලියට ඇෙන ස්වාදීන බහෝට පත්වෙනවා. ඔවුන් වාධීන බට පත්ව අනම තීර්ණනාත්පක නියෝජ්‍රථානායක වරයා තෝර්ණ චන්දයේද. එක සහතලස් අටක් ආණ්බෝට දෙන්නට මේ ස්වාධන කණඩෑම සමත්තිෙනවා. එහෙම පත්වෙන නියෝජ්ජ කථනායකවරයා ඊට පවෝදා ඉල් ආස්සෙනවා එහෙම ආම සහයෝගයේ දුන්න ස්වාධීන පිළ ආයෙත් තමන්ගේ තීරණය රිවර්ස් කරගෙන විපක්ෂත්යක කතාබා කරන්නට පටන්ගල්ලවා මේක දේශපාලන නාඩගමන්න හැබැයි මේක අපි නොද කියෙන හරි අපූරු චිත්‍රයක් තිබෙනවා ඒ තමයි මේ ඔක්කෝම එකට ඉඳගෙන ජනතාව ඇදුව කියෙන ඔවප්‍ර සන්දැක් මට එක පැතිකිහිපයක් තියෙන එකක් තමයි මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්‍රධාන දේශපාල ධහරාවන්වල මේ අපේ ජනප්‍රිය භාෂාවෙන් කියයන මේ ඩීල් දේශපාලනය බොහම ජනප්‍රියයි මේ සෑම සියලු කෙනෙක්ම අඩු වැඩි වශයෙන් මේ ඩීල් දේශපාලනය කුටස්කරු වෙලා තියෙනු. ඒකට ඉතිහාසයක් තියනවා අප අප රටේ දේශපාල ඉතිහන්සේ පාර්මේන්තු තිහාසසි දයා බැලූහ මේ දීල් දේශ්පාලනය පිට විධවස්ථාව මැහැ. ද ඔබකිව්ූ ඇත්ත මේක මේ යම් නාටකීය ස්වභාවයක් තියෙනො නාටකීය තත්ත්වයක් තියෙන මොකද මේ ඔබකිව හරි ඇතටම මුල්කාලේ ආණ්ඩුවට එරෙහි සටම්පාට ආණ්ඩුව ඇතුළ ඉන්නම කණ්ඩායම් පාවිච්චි කළ නැවතර විපක්ෂීෙන් ඇත්තම් විරුද්ධ ජනතාවගෙන් ඉඩ තියෙන විරෝධය ඔවුන් ඇතුළ එම අණ්ඩු ඇතුළම කළමනාරන කරන නප්‍ර උප ක්‍රම ප චිරමිකිට. යබ සඳහන් කරපු සහර පිරිස් මේකට යම් කිසිකට යම් ජනප්‍රයත්වයකුත් උසලු පයි. එතුට දැන් විවල් වීරවස් ගම්ම පිල්ලවගේ ඇතරමයි ලියටත් එන්න කලින් ඔවව ඉවත් කරාගලතමක වාර්තාවන් ඉතර යඔෝන් පවසස්කාලය කොකොට සක්වා දීන වනා මේගලු පක්ෂි කුල සාකච්චපට අන්ගත්ත එතුර මෙහමයි දෙක් තියන එක දෙබැත් තක්තින එකක් තමයි. ඒ පවා සිද්ධවෙන්නේ ඔවුන්ඒ සැලසුමකට කලා තවබෝධයෙන් කළත් ඒක පවා සිද්ධවෙන්නේ මේ මුණදීලතියන දේශපාන අර්බුදයට උත්තර නැතිවෙනකොට. දේශපාන අර්බුදේ දිරයේ පිළිතුරු නැතිවෙනකොට තමයි මේ අභ්‍යන්තර ගැටීම් වගේ දේවල්ලෙන්. එතුර ඒක ඒකන් කිය වෙන ඇමකොළු මේ සම්පූර්මය අන්්ඩුව ඇැ ලැන ලොකු අපි දැක්කා දිකටම අපි දැක්කා කගොල් වාු දේනාන කරග මත්‍රවර ුල් දිටම කිවම අපි මේ ගූඩාාව රාජ පක්ෂ එලවන්නේ අදාසක් නෑ. ගෝටාවේ රාජ පක්ෂිත් කිරීම දසක්න මොකද ඒගොළු දන්නවා ඒගොල්ලන්ට සෙවන තියෙන ඒගොලන්ට සව තියන බලය තමයි විදායක් බලය එක තමයි මේ ජනාධපතිගේ බලය එත රෝවන් කලින් ද මහිද සුලග ෙනාව ගුලු මහිද සුලග ැනල දැම මේ මහිදරාජපක්මයා රු්ෙක කින් ඩිලාලයක් නීමේ ුද්ෙක කලක් මහිද සුළන් දරමේ ෙනනල්ල ඔහුුවෙනුවෙන් පෙනිහිටලා ඉටස්සේ ඇර බිවිධ කතාකි වේද මේ මෛන්දරාජ පක්ෂයි ගෝටාබ රාජ පක්ෂවයි එකට එකතු කරලා මේ ලෝකයේ උදහර රංකිව මේ රට සුකිතු මුත්ත කරන ගෙත මේඒ කටල් ලමිම මේ දේව කියන් විශවිනි ව්‍යසා සංසූදනයට සහය පළකරු පායමේ ඉනිසාමෙන් ගත්තු සෑම ජනතා විරෝධී ප්‍රජාතන්ත්‍ර විරෝධී අනපනත්වලට අතස්සු පායමි. එතකොට මේගොල්ලො මෙගොලන්ට ඕන ද මේගොනන්ට එකක්ාව මේගොලට ඕන එකක් පාර්ිමන්තුර නැවත දේරීපත් පරලමේතු ේරරිපත්ව ගොල දැම්ම හදසි චදකදය කරගන්න පුළන් මක්නෑ මේ තියන ජනත ප්‍රසාදය ඇතුළේ ඔවන්ට නැවත තේරීපත්වීම හැකියාවක් නෑ මේඔක් මේ දත්ව නිසා ඔවුන්ට යමකිසි කාලයකට මේ වරපසා සහිතව පාලමේන්තුේ පැත්මකවෂ පැත්නතා ඔුන් ගෝටාාවේරාජක්ෂ රක්ෂා කරමි මේ මහින්දරාජ පක්ෂ බිලිදීම දේශවාන ්‍යාපෘති පටන්.